ලංකාව අතීතිය සිට පාතාලයසාහ දේශපාලනය අත්තර තිබුණේ අන්‍යෝන්‍ය සබන්ධතාවයක්. මොකද දේශපාලකැන්ට තමාගේ බලය දිගටම පාවත්වා ගැනීම සඳහා විවිධ පාතාල නායකන්ගේ උදව් අත්‍යවශ්‍ය වනා. ඒ වගේම පාතාල සාමාජිකැන්ට තමාගේ නීති විරෝධී ක්‍රියා පාත්වාගෙන ෑම සඳහාම දේශපාලකැන්ගේ උදව් අශ්‍ය වනා. විශේෂෙන් මෙ එදස් නමසය හැත්තෑව දශකේන්දල මේතත්වේ වැඩවීමක් පෙන්නුම් කලා. කෙසෙ ෝ පාතාලේ නැගියම සම්බන්ධෙන් ගිනි අවිසා ගිනි කෙලිනමින් ග්‍රන්ථයක් සකස් වුනුව අතරම පසු එම පොත පාදකරගෙන චිත්‍රපටයක් වගේම ටෙලිසිනමා නිර්මාණයක්ද බහිවුුණ.ඉතින් මේ කතා වෙන ප්‍රධාන චරිතවන තුමුල්ලෙ පත් මේ මහවත්තේ ලෝකයා චිින්තක වගේම රාජකිරී පැටි කියන්නේ සැබෑ ජීවිත ඇස්සුරේ නිර්මාණය වුණු රිත. නමුත් මේ කතාවෙන්න තවත්ක ප්‍රධාන චරිතයක් වන කොටිය ගොඩ සුනිල් හැවත් සුන්නා ඇත්තම චරිතයක්ද. එහම නැතිනම් කතාව සඳහා නිර්මාණය කළ චරිතයක්ද කියනක විවාධාත්මක කරණාවක් වුණා ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කතා කරමු ඒ ගැන. මුලින්ම ගිනයා විසා ගිනි කෙිතාවේ අනිකුත් ප්‍රධාන චරිතවල සැබෑ ජීවිතය ගැන කතා කරමු. මුලින්ම තුන්මුල්ලේ පත්ේ චරිතය ගැන සලකලා බැලුවත් ඕගේ සැබෑ නම තමයි උපාලි රජචිත් අමරසිංහ. ඒකාල මොහුව බොහෝ දෙනෙ කඳුන්නවේ කොටයා ගොඩ රංජිත් කියෙන නමින්. කසිප්පු පෙරීමමසා විධ පාතාල ක්‍රියා තමයි මහෝගේ ප්‍රධාන ආදායම්මාර්ගේ වුණේ. මුත් මහ දගේ උපත් මනිසුන්ට හෝ උපකාර කලායිෙක්, ඒවගේ මත්කුඩු සයිස්ත්‍රී දූෂනවලට විරුද්ධාෙක්, ඒ නිසාම මහො ප්‍රේශේ තුළ වීරෙක් බොට පත්තුනා. ෙහ ගිය විසා ගිනි කෙි චිත්‍රපටිය හෝ නාට්‍යිය ඔයාලා බල්ලතියෙන නම් අනිවාරෙන්ම මත කැති තුම්මුල්ලෙ පත් මෙහවත් කොටයා ගුඩ රජි නීතිකරුක පොලස් නිලධාරියෙක්ට අතින් පයින් ගාගන්න අභියෝග කරලා හොඳටම ගොටිකනවා. ඉතින් නැත්තටම මේ වගේ සටනක් සිද්ධවෙලාතියනවා කියලා තමයි වාර්තා වෙන්නේ කෙසේහෝ චිත්‍රපටයනම් තුම්මුල්ලෙ පත්මගේ මද්‍යත්වීම මත මේ නිලධාරයාට ස්ථානමාරුවක් ලැබෙන අතරම නාටය නම් තුම්මුල්ලෙ පත්ම විසින් මේ පොලිස් නිලධාරියාව මරාදමනවා. ඉතින් විස්තර හයාගෙනයාමද පොලිස් නිධා. ජීවත්වන බවට වාර්තාවනතර අදට චන්ඩින් මේ පොලිස් නිලධාරියට ඉතාමත්ම බියබවට වාර්තාාව වනවා. දේශපාලකයන් සමඟ ිට්ටු සම්බන්ධතාවයක් තිබුණු කොටියයා ගොඩ රංජිත්‍ර, ඒනිසාම දිවයිනට බලපාත්වන පරිදි සාම විනිසුරු පදවයක් වගේම ග්‍රාමෝදර මණ්ඩල සභාපතිකමක්ද ලබා දෙෙනවා. ෙ හොහෝවසානේදදි නීතිවිරෝධී කසිප්පු පෙරිීමේ ව්‍යපාරේද නවතා දමනවා. ඉන් ටික කාලේකට පසුව ඔහු වැලිකට පොලිසිය තුළලද වැඩික්කරුවකුගේ වැඩි ප්‍රාරයක් නිසා ජීවිතයෙන් සමුගන්නවා. මෙම ටෙලිසිතුව මේ රාජකිරිය පැටිගේ චරිතයට බොහෝදුරට සමානකම් දක්වන්නේ නොල් අමර සිංහයි. මොහෝගේ දරුණු බව නිසාම මොහෝ ඒකාලෙ හඳුන්නලා තියන්නේෙ රාජකිිියේ අලුගෝසවා කියන නමින්. රක් පොලස් ඩි ්‍ර හර නමයක් එල්ල ල දෙවිබේරාගත් නිසාම මොහු පන හතක් තියන පුදගලයෙක් විදිට හඳුන් නු ලබවා. කෙසෙහෝ එම කාලෙද ඉතාමත්ම බලසම්පන්න පාතාලා නායෙක් වුණු සොත්ති උපාල සමඟ ගටමක් ඇතිකර ගැනීම නිසාම මහු ආරක්ෂාවපතා බන්ධනාගාර ගතවවා. නමුත් සොත්ති පාලි නිහල් අමරසිංහගේ ගෝලේක්ලාවා නොල් අමරසිංහව බන්ධනාාය තුළම වැඩි තබා ගාතනය කරනවා. මෙම ටෙලි සිතුුව මේ තවත් ප්‍රධාන චරිතයක් තමයි ජිින්තක අමරසිංහ කියන්නේ. ඕගේ මාම තමයි නොල් අමරසිංහ කියල කියන්නේ. ශ්‍රීලංකාවේ හිටපු ලාබාලතම පාතාල නායකයා විදියට මොහෝ ඉතිහාස ගත වනවා. නමුත් මුල්කාලි චින්න්තක අමර සිංහ කියන්නේ අහින්සකෙක්. ගේ බලාපොත්තුව වෙලා තිබුණේ කවදහරි දවසක දේව ගැතිවරයෙක් බවට පත්වීමටයි කෙසේ හෝ ඔහු අපරාධ ලෝකයට පිවිසෙන්නේ කිසිම අපරාදයකට හවුල් නොවූ හුගේ පියාව නිරපරාදේ මරාදැමීම නිසයි චින්තකගේ මේ අධිටන යථාර්ථයක් බවට පත් කරන්නට ඕට අහම්බෙන් හමුණු මිතුරෙක්ත ඉවහල් වනාා ඇත්තට මොහ හමුදාවෙන් පලාපු සෙබලෙක් හමුදාව පැනේමදි. ඕහ තමාගේ ගිනියවිියද රැගෙන විත්තිබූ අතර ය උපයෝග කර ගැනමින් චිින්තකට ගිනියවි භාවිතය සම්බන්ධෙන් මනා පුහුණුවක් ලබාදුන්න තාම මේ එක්මනින් චින්ත අමර සිංහ පාලෝකගේ නක් දිනා ගන්නවා. සොත්ති උපාලිගේ ප්‍රධානම සග්‍යයන් චිින්තක අමරසිංග ගඇතින් මරණයට පත්වුණනා.මේනිසා සොත්ති පලිවා මේ තරුණයාගේ නැකී සිටීම ගැන බියට පත් වනා. මේනිසා චින්තකා අමරසිංහගේ සමීපතම සගේක් වන කළුජිත්ලවා චින්තකාමර සිංහව ගාතනය කිරීමට සොත්ති උපාලි කටයතු කරනවා. චින්තකාමරසිංහ මරණයට පත්වෙනකොට ඔහගේ වය සෞරුදු විසිහයක් පමණයි. ඒළඟට අපි කතා කරන්නේ ගිනිය විසා ගිනි කෙලි ටෙලිසිතුවේ සඳහන් වන රැජිනි කාන්තවත් උපලි ගැයි. සැබෑ ජීවිතේදී ඔහ හඳන්නවේ සොත්්‍ය පාලි කියන නමින්. අරඹ වෙලගේ දොන් උපාලි රංජිත්තමයි ඔහගේ නියම නම. මුල්කාලෙදි පිහිපාරකට ලක්වීම නිසාම උපාලිග අත විරූපීවී තිබුණ නිසාම හට මේ නම ලැබුණා. මුල්කාලදි පිඩලි විකුණන ව්‍යපාරේක නිරතු, උපාලිට රජයේ විධ කොන්ත්‍රත් ලැබීමහහා ඉහළ පෙළේ දේශපාල කැන්හා ඇසරු කරන්නට ලැබුණා. උපාලි පාතාල ලෝකේ කෙරුමක්වීමේ ගමන ඇරමෙන්න්නේ මේ දැනහැඳරුම් කමහරයි. රජේ ඉහළ පෙළේ ලොක්කන්ගේ දේශපාලන කොතරත්තු ඉටු කරමින්, ක්‍රමක් ක්‍රමෙන්, ප්‍රබල පාතාල නායකෙක් බවට හෝ පත් වනා. සොත්්‍යවපාලි එක කළ පොලිසින් පවා ගරුභූමන් ලබනතත්වයක පසුනා. සර් කියන නමින් තමන්ම හඳුන්ා ගැනීමට සොත්්‍යවපාලි බහසයෙන් කැමති වුුණ. ඒනිසාම සමහරිඉහල පොලිස් නිලධාරින් පවා සොත්්‍යවපාලිට කතා කළේ සර් කියලා. දේශපාලනයෙන් නිසාම පාතාල ලෝකේ දැවන්තම චරිතයක් බෝට සොත්්‍යය පාලිත්වනා. නමුත් එදදා සමයන් වු හතර වර්ශයේදි සිද්ධ වුණු දේශපාලන බල පෙරලිය සමඟ හුගේ බලිය නැතිවෙනවා. එතනින් පසුව ඔහුට උදාවෙන්නෙන් නොයිකුත් පැණි අපරාධවල නඩුහවලට පැටලමින් ගත කරන්න වෙන කටු කාලයක්. එදස් මසි අනුවටේ දෙසැම්බර් මාසිදි තමන්ට පෙනී සිටින්නට ුණු නඩුවිභාගයක් අවසන් කර පැමිණ බස්ත්‍රීන් බිමට බසින පාි ඩි වරුසාාවකට ලක්ව මරමුවට පත්වෙනවා. සොත්්‍ය පාලියෝ මෙසේ අවසන් ගමන්‍ය වන්නේ වෙන කවරුත් නෙවේ. චින්තක අමර සිංහගේ මල්ලිවන දම්මික අමරසිංහගේ පාතාල කල්ිය විසින්. ෙේ හෝ ගනිිය විහ ගිනි කෙි ටේ තවත් ප්‍රධාන චරිතයක් වන, කොටයා ගොඩ සුනිල් ලැවත් සුන්න ගැන දැන්තා කරමු. සමරයි මහෝ ඇත්තටම ජීවත් වූ චරිතයක් විදිට හඳුන්න්නා දෙනාතර, තවත් සමරය පවසන්නේ මේක කතාව සඳහා නිර්මාණය කළ චරිතයක් බවයි. මුත් විතර සවාගනයමදි හෙිුුණේ කොටියා ගොඩ සුනිල්ලින් චරිතයක් සැෑවටම ජීවත් වූ බවයි. එසේම කතාව අනිකුත් ප්‍රධාන චරිත සියල්ලම, සැබෑම චරිත ආශ්‍රයෙන් නිර්මාණය කරලා එක චරිතයක් පමණක් කල්පිත චරිතයක් වීමේ සම්භාවිතාවේ ඉතා මත්ම අඩොයි. ඒගේම වාර්තාවලට අනුව එකල පාතාල නායකන්ගේ මරණ රැසකට දායකවුණු RඩFගේ අවසානේ වෙලා තින්නේ කොටියා ගොඩ සුනල් නැමති අයයිකුගේ අතින්. නමුත් ඔහුගේ සැබෑ ජායාරෝපයක් සොයාගැීම හෝ ඔහු තාමත් ජීවතු අතරද නැතිනම් මියගයාද කියනක ප අපි හයාගන්න බැරිවුණනා. කෙේ හෝ නාට්‍යේ දිනම් ඕහ වෙඩි පහරවල් වලට ලක්වෙලා මරණයට පත්වෙනවා. ඒවගේ ඕ සල්ි පස්සේ දුවපු චරිතයක් නෙවෙයි වගේ එඒනිසා කොතනම් දක්ෂයෙක් වුණත් දේශපාලකන්ට ඕහ මලදීගැනීම නොහැකිවූ බවටත් වාර් වනවා ඕ. ගේ විස්තර සොයා ගැනීම ඇති දෂ්කරතාවේ නිසාම හිතාමතාම තොරතුරු සඟවාදමා ඕතාමත් සාමාන්‍ය ජනතාවතර අප්‍රසිද්ධිය ජීවත් වෙනවද කියනක ගැන ලොකු සැකයක් මතු වෙනවා. සමහරරිවිට කොටියගොඩ සුනිල් කැන්නන්නේෙ කිහිප දෙනකුගේ චරිත එකතු කල්ලවගේම නිර්මාණත්මක සිදුවීමම්ද එකතු කල්ලා හදපු චරිතයක් වෙන්න පුළුවන්. ඒ ගැන හරිටම නිශ්චිත නිගමනයක් දෙන්න බැහෑ. කෙසේ නමුත් කලින් කිව්වගේම පාතාල නායකැන් බව බියට පත්තුනු RඩFගේ අවසානේවෙලාතින්නන්නේ කොටියාගොඩ සුල් නැති පුද්ගලයකුගේ ඉතින් මේ ගැන තවත් විස්තර ඔබ දන්නවනම් ඒ ගැන අනිවාරෙන්ම පහලිින් කමෙන්ට් කරන්න අමත කරන්න එපා. කෙසේ හෝ මේ කතාව වගේම මේ කතාව සැබෑ චරිත ගැන ස්ොයාබලනකොට පේන්න තියෙන දෙයක් තමයි අවිගත්තු අවියෙන්ම නැසුණු බව. ඒනිසා ඔබත් අවියක් අතට ගන්න කලින් දෙපාරක්නෙවෙ දහස් වතාවක්ම හිතන්න ඕනේ. නමුත් මේ පාතාල සාමාජිකයන් ඉත්තන් ලෙස භාවිතාකරමින් බලය රඳවාගත් දේශපාලකයන් බොහෝ දෙනා දීර්ඝ කාලීනව ජීවත්වනු අතර සමහරය තාමත් ජීවත් වෙනවා. ඒකට හේතුවතමයි, අපි වගේම පාතාලේ පුද්ගලයෙන් පවා දෙපැත්තට බෙදිලා ගහගත්තට දේශපාලකයන් ගැන සලකලා බැලෝත් විරුද්ධයි වගේ පෙන්නවාට ඔවන් නොක්කොම යාළලුවන් බීම. එනිසා රංජන්ගේ කතාවටනුව ඔවුන් නොක්කොම යාලෝ. කොමනත් මේ අපි කතාකරපු දේවල් ගැනවාගේ අදහස මොකක්ද. ඒ ගැන අනිවාරෙන්ම පාලින් කමෙන්ට් කරන්න අමතක් කරන්නේ පා. අපි මේවගේ මලත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්වෙන් අදට සමුවර්ගෙනය අන්නර් තමයි සූදානම් වෙන්න. වාලා තාමත් අපේ ැනල්ල සබස්්‍රයිබ් ක නැත්තං, අනිවාරෙන්ම පාලින්තියන රත්තු පාට ට්න ොබල සබස් ්‍රයිබ කරන්න ඒ ගේ ංචි බෙල්යි කන්න ලික් කරොත් අපිඔොලතිින් වීඩියෝවත් දාාපු ම ඔයාලගට ගෙන්න්න ගැනීමේ හැකියාව තියෙනවා. එතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු සේල්ම දෙනාට සබභදසක්.